පළවෙනි ප්‍රශ්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ ආචාර්යවරුන්ට ටැබ් පරිගණක ලබා දීමක් සිදු වෙලා තිබෙනවද කියලා. එවැනි ටැබ් පරිගණක ලබා දීමේ යෝජනාවක් හෝ ලබා දීමක් හෝ ඒ සඳහා අවශ්‍ය කරන ටෙන්ඩර් කැඳවීමක් හෝ කොට නොමැති බවත්, මේ වන විට අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වශයෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියලුම විශ්වවිද්‍යාලවල වයිෆයි පාසුකම් සැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන් යනවා. ටැප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියක් සඳහා අදාළ වෙන ඔබතුමා අහලා තියෙන සියලුම ප්‍රශ්නවලට උත්තර පැන නොනගී පමණයි. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති, දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පොලි රහිත හෝ සහන පොලියක් මත, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, දැන් මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, සහායක අධ්‍යාපන ආචාර්යවරු, ආචාර්යවරු විවිධ ශ්‍රේණිවල ඉන්නවා, මේ අයට ටැබ් පරිගණකයක් හෝ විශේෂයෙන්ම ලැප්ටොප් පරිගණකයක් ඔවුන්ට දැනුම අලුත් කරගන්න, ඔවුන්ගේ දෛනික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න වැදගත්. ඉතින් ඒ නිසා පොලි රහිත හෝ සහන පොලි මත මේ පාර්ශ්වයන් දෙකට එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශයට පුළුවන්කමක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම නොහැකි නම් ඒ මොකද? පුළුවන්කමක් තියෙනවා. ඒ දැනට ක්‍රියාත්මක වෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව හරහා 2016 අයවැය යෝජනාවල තිබුණා මේ පරිගණක ශිෂ්‍යයන්ටත් ලබා ගන්නට පුළුවන්. මුදල් අමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ අඛණ්ඩව පොලි රහිතව සියලුම කැමැති ඕනම ශිෂ්‍යයෙකුට හෝ ආචාර්යවරයෙකුට ලැප්ටොප් පරිගණක ලබා ගන්නට පුළුවන්. එනිසා ඒ සඳහා පොලි රහිතව, අඩු පොලියට නෙමෙයි, පොලි රහිතව අවශ්‍ය කරන ණය මුදල දෙනවා. වාරික 36කින් ගෙවා නිම කරන්න ඕනේ. ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඒ සඳහා ණය පාසුකම් සපයනවා.